බ දසනක් ප්‍රර්තනා කරන බ හැමටම. ඒඒ දවසහ ප්‍රෞෘතිීන් ගණනාවක් පෙළිබඳ විවිධ කරුණු කරණා කීපයක් පිළිබඳවම කතාබාහට ලක්කුණු දවසක්. ඒ දසේ ඒ කරුණු ඒ කතා අද පත්තර වාර්තා කරත්ති බෙනවා. සභාර තැනක සමහරි ට ප්‍රධන ශෂ පට සපේන තවත් ේවා ප්‍රධාන පිටුවල ිය අදදි ඉදිරියේේ ඇතුල්පට ර්තා අාවලට යන. ඒ තාවලට විධ මාතුකාවුණු දවල් ගැන කාටුන් පෙේද ඇදනෙන. මෙසියල් පත්තරේ විස්තරින් බලන්න පෙර පරදි අදත් සෝදාන. අද දිවන පත්තරේ ප්‍රධාන ශේෂපාටයේ බැඳුම් කරය ගැනයේ කතාබහට ලක්වන්. බැදුුම් කර වදීසි නිරීක්ෂණයට කොමිස්සම අද මාබැංකු රහස් අංශේයට සරත් ධර්මසේන ශ්‍යයාාමනුවන් ගණේවත්ත සමගෙන් වර්තා කරන්න. මබැංකවේ බණඩාගා බැඳදුම් කර නිකුත් කිීම පිළබඳ ස්්‍රයා බැලිම, කොමිස්සන් සභාව ශ්‍ර ලංකා හ ැක්ුවේ ාන්ඩාගාර බැඳම් කර වන්දී සිකාමරයේ කටීත සිතුදුව නාකාරය නිරීක්ෂණයකිරීමට තීරණය කර ඇත කියලා වර්තා කරනෝ බාන්ඩාගාර බැඳුම් කර වන්දේසිය පැත්තෙන මෙම ස්ථානය මහබැක්කවේ රජ්‍ය නයිද දෙපාර්තමේන්තුව තුළ පිට අතිශයේ රාස් අංශයක් ලෙස් සැලකෙනවා කියලා වාර්තා කරන ආකාරයක් බලාගැන්න පුළුවන් කමලැබෙන. මෙන්න අද දිවන්න පත්තරේ ප්‍රධාන ශේෂය ැදුම් කර වදෙස් නිරීක්ෂණයට කොමිස්සමාද මහබැංකු රහස් අංශයට සටහනක් තබනවා බැඳුම් කර වන්දේසි පැත්තන මෙ ස්ථානය මහබැංකුවේ රාජ්‍යනායිධ්‍ය පාර්ත්මේතුව තුළ පේටි අතිෂශ්යේ රාහස්්‍ය අංශයක් වලේ සැලකයි කියලා. අද රිවිර පත්තරේ පැත්තට යදදී එත් ප්‍රධාන ශ්‍රීෂපාටය ගන්න ඒ තැනින්මයි. කිව්ව මෙහෙමයි උනේ එහෙමයි වෙනදේ බලන්න කොමිස්සම හදිසේ මහ බැක්කුයයි කමල් මහහිදරලියන්. යිත ල හ ැන් ද සිදු කරන මහ ැන්ක බැඳම් කර දෙයක් නිරක්ෂණ කරීම සඳහා සහභාගවීමට ඒ මහ ැන්කු බැඳම් කර රීක්ෂණ නාධිපත කොමිසම හදිසේම තේරණය කරති බෙනවා. A. බැදුම් කරේ කතාව වාර්තාකරති බෙනනාකාරයයි අපිට බලාගන්න පුළුවන්කබ ලැබෙන්නේ. ඒවගේම තවත් සටහනකින් පත්තරේ වාර්තා කල්ල තියෙනවා ආර්ජුන් මහෙන්දරැන්, මූල්ල මණ්ඩලේ උපදෙසින්, තොරව ලංසු තැබි මේක්‍රමය අනුගමනය කලා බොදල් අමාත්‍යංශල්ලිකම් පවසයි කියලා වාර්ථාවක දක්නට ලැබෙනවා. බැදුම් කරේ ගැන කොමිස්ස මේ කටේතු ගැන ඒ. ඊළඟட்டு මේ ගමනාප යන්නේ அ කළුතරවැඩිතබීමේ සිද්ධිය පිළිබඳව සටහන් පෙළකටයි. කළුතර ගාතකයන් පැනගිය වෑන්්‍රයේ ඇගිලිසල් කුණු විසිහතක් හේමන්ත රඳුණු තවත් පිරිසක් සමගින් වාර්තා කරන්. පාතාාල නායකයෙකු බව කියන රණාලේ සමයයා ඇතුළ හදෙනෙකු ඝාතනය කිරම සදා යොදාගත් බෞ් සැක්කරන සුදු පැහැති වවැන්ටතේ තිබී ගාතකයන්ගේ බෞට සැක කරන ඇගිලි සටහන් විසිහතක් පොලිසිය මගින් ඒ ස්යාගෙන ඇතැයි වාර්තා කරන්නේ අදාළ වැෑඩ රතයේ චාර්ුපයකොත් පල කරන ගමන්මයි. මේක ඇන කතාව අද මෞබින් පත්තරේ ප්‍රධාන පිටුවටත් තර්ගෙන ආකාරය දක්නට ලැබෙනවා. කළුතර පාතාල ගාතනය කොමුද පුල් ශාන් ඇැතුල් පිරිසක් ලිය. රීක්ෂණ කරන්න ත්‍රපුද්ගල කමටුව. අංගොඩ ලොක්කයි මදුජයි සොයා මෙහෙුම් පැනලගිය වෑන්ඩ එක හොරන දාලගින් ආපු කැබ්බක උකස්කලේක වර්තාවේ තියෙන නාකාරය එලෙ සෝබට බලාගන්න පුළුවන් කබ ලැබෙ. මේගෙන සහනක් ලංකාදී පත්තරේත් ප්‍රධාන පෙටුවට අරගෙනයනවා. සිරකරුවන්ට වෙඩිතැබූ පාතාලයන් ගියෝ වෑන්ඩ්‍රිය හබුවේ. අදාල වැෑන්ඩයේ චාරූපයක් සමගින් වාර්තා වාරගෙන එන්නේ මෙන්න මෙෙලෙසයි. මේ සිද්ධිය වඋනාට පස්සේ බන්ඳනාගාරු විශ්‍යභාර අමාත්තරයා පොලිසිය පැත්තට ථදිගු කිරීම කරනවා. ආරක්‍ෂාාව නිසලෙස්ස තිබ්බා නම් මේ පරාදෙන් ඕන බව ඔවු කියාසිටනවා. ඒ නිසා පොලිසිය පැත්තේඒ වගකීම භානගතයුතු බවත් ඕගේ ප්‍රකාශයේ නියමින් හෝ අනියමින් සඳහන්. ඒකට ඇමතුවරෙක්ම ප්‍රතිචාරයක් එලියට දානවා. ඒ නීති හා සාමය විශේවාාර අමාතරයා අ්ඩුවේ මමාත්වරේගේ ප්‍රකාශයට අණ්ඩුව මමාත්තරෙක්ගේ නිවේදනයක් කෙ එලියටයනවා. ලතර සිද්ිය ගේකීම පොලිසියට පමණක් ගා වන්නේපා ඇමති සාගලගෙන් නිවේදනයක්. කළතර බද ග ද ප්‍රානක කරමින් තිබූ ස්්්‍රරතයට එල්ල කරනු වැඩි ්‍රාඩේ වගේීම පොලසිය වෙතවරා බඳනාගාර දෙපාර්තුමේන්තුවේ වගකීම විතැන්කිරීම වෙනුවට අඩු පාඩු හඳුනාගෙන සිද්ධිය වගකීම අදාළ සේලු පාර්ශෝ භාර්ගතයතු ඇයි නීති හා සාමේසාහ දක්ෂණ සංවර්ධනාමාතයේසාගල රත්නා එක මහතා නිවේදයක් නිෙකුත් කරමින් සඳහන කරනවා. වගකීම සල්ු පාර්ශෝ ාරගන්න ඕනි කියෙලයි නිේදන ඉන් කියයන්. ඒ වගේ මේකට තදිින් ක්‍රියාත්ම කොඩ බවත් සඳහන්කිරීමක් කල්ලතිේෙනො. විෂේබාඩ අමාතුරුන් දෙදෙනගේ කතාව. එකක් අර බන්ධනාගාර අමාත්වරයානිත්තක පොලිසිය පැත්ත බාර අමාත්වරයා. ඒය අතර ඒ ඒ මමාධ්‍යහමෝකද ඒකාවදධී පක්ෂය මෙන්න මෙහෙම කියන. පාතාල ක්‍රියාකාරකම් නිසා ඒකා බදධ විපක්ෂය නායකයන්ගේ ඇතුළු ජනතාවගේ ජීවිත නාරක්ෂතයි ඩලස් අලාපෙරුමක කියන්නේ ආමිත් මදුරන් ගයිලියන්. හිසබ පාතාල ක්‍රාකාරකම් නිසා ඒකා බද පක්ෂයේ නායකයන්ගේ ඇතුළු රටේ සීලුම ජනතාවගේ ජීවිත අනාරක්ෂත වී ඇැයි පාලිමින්තුමන්ත්‍රී දලස් ලාපෙර මහතා යේ සඳහන් කරනවා. අපි දැන් ඒ බද පක්ෂේ මාධ්‍ය හමුව පැත්තට ගිහින් ඒ පිළිබඳව වැඩ දුරවධානයමු කරම. ලංකාවේ සිදුවුණු ලොකුම මාබැංකු වංචාව සිදු කරලා. ඊයේ දිනට අවුරුදු දෙකක් ගතවීම නිසා. මාවැැංකු අධිපති තුවන් අපි මතක්නර සිටියා අරගෙන තිබෙන පියවරවල් කිසි ලෙස්සකින් සෑහීමකට පත්වියන්න හැකි බවත් මේ කාලය තුළ ජාතික ආර්ථිකයේ දේහේ ලේ ගලනවා පපචුවල් ට්‍රෙශරී සිං ලේ උරාබීම නිසා. වගකීමක් නැති බොරරු කියන මුදල් ලැබති දැන්ගඉතින් ගෙදර ඇවීමේ කාර්ය ආණ්ඩුව. ගත යුතු බරපතල තීරයක් ලෙස අපේ එක බදවි පක්ෂකෙන් හි කරුණවානායක මුදල්ලමමාත්‍යවරයක් කබීරාශී, ැිනට තමාත්‍ය තුමත් මුදල්ලමාත්‍යන් සේ ේකන්තුත් මහමාර්ග මත්‍යන්ේ ේකම්තුත් හා බැකක් අධිපති හමුම් වේන කියනවා. අපිට පසුගේ රජය සමේ මම්මාවත් තැනුවට ගෙවන්න තියෙන මුදල් ගෙවීම සඳ. බිලියන පහළවක් වහ අවශ්‍යයි. අන්නේ රහස තමයි මා බැංකු අධිපති තුමා තමන්ගේ බෑනුවන්ට දෙන් කෝටි දාක ලාබයක් සයිතව මේනටේ බැංකු මුූල්්‍ය අයතන ඉතරක් නෙමේ. මධ්‍ය අය තatත් uting ආரம் bak ක මේ ල් විය කරන. එස ාතිke පක්ේදේ පන පයක් ්‍රත්මකිීම. බැනුම් කර ගැසට නිවේදනයට මයින්දගේ සම්බන්ධයක් නෑ. රජේ වැඩබලන මුදරනාාලාදිි පතිනිය සාක්සිියෙන් හෙලිවෙේ මුදල්ලමමාත්‍යවරයාට අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නිලේ ගරුත්වය ආරක්ෂ කිරීම සහ මුදල්ලමතේ දරෙන් ඉල්ලලා අස් වල්ටගේ. අප නාධිපතිවරයාගින් ඉල්ලා සිටනවා මුදල් ක්‍රමේ බේරගන්න ඕන මේ මුදල්ලමත්තුමට වෙන මොක් රි සංස්කෘති කමතිකාරි බද්සාසනරි ොක්කිරිදලා රටේ මුදල් ක්‍රමය බේරගන්න. වර්තමාන පාලනයයටතේ. මහ ැක්කවහ දල් ත්‍යංශය ගමේ බූරු පිටියකටත් වඩා අවභාවිතලල. අනෙක් පත්තෙන් මැතිවරට තියනෙ නැතුව අවරුදු දෙකක් පිරනෝ ව සති දෙකින්. අනෙක් පැත්තෙන් පාතාලය නැකිටල මහින්ද රාජපක්ෂ ජනත්තුමාගේ ආණඩුව යටතේ මේ පාතාලය මුල්ලුම් මනිින්ම අතුකාාර දැම්මන් නියට කර වර්තතාන ආණ්ඩුවේ ඇතැම් නාකයන් විසින්. නැවත පාතාලේ ආනයනක කල තිරීම පෙදක් මැතිරණ ්‍යාරය තුළති. මට කොට ආනනය කරපු පාතාර නාකිෝ කොයි ආකාරෙන්ද මෙට වගජයුතතු ඇමතිවරේ ගික්කයි කණ්ඩයමක් එක් ගමන් කරනකි. අසු අටේඇසු නමේ මහා රාජ්‍ය බීෂනයක් දෙවෙනි ඉනිමදේ ක්‍රියාත්මකවින් මහිද රජපක්ෂ ජනාත්පතික්‍රයා තාම අවදානම් කාරය තැනක දැඟින්ගේ. පොලිස් නිලඇඳුම් ඇඳගින් පහලුවක් විස්සා. නවීනතම ස්්‍රංක්‍රිය අවිසමගෙන් බස්සෝ මේ නා්‍ය. ඒ රක්ෂාවට කෞද වග කිය ඒ අභියෝහයට ලක් කරනවා. ගැස පත්්‍රය මහින්ද රාජපක්ෂ මාර්මය අ සංශල්ල නැක්ත. ඒයි අධකරයට නැ ඒයාටෝනය වරන්න නෙමේනේ මයින්ද රජපක්ෂ ජනතිපත්තුමයි සෙල්ල පලවන වැරද්ෙට උත්තරයක් කියන්නෙ පේ මුදල් මැති පරය. ඒ කාලේ මේ ආකාරය මඳනනා ාරය ඉඩියන වානවලට මේම පහරදිමක් වුණා කොයි වෙලාවතෙන් පැමි ලක්ව තිබ චි්ට . ආරක්ෂාව පිළිබඳව කතාවක් මේ සකච්ඡාවට ලක් කරන්න එක බද්ධී පක්ෂයේ නායක්‍යන්ට ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම පිළිබඳව එක බදධ්‍ය මාධිහමේදී එලෙස සඳහන් කරද්ද අද රිවිර පත්තරයේ තවත් කතාවක් වාර්තාකරතිබෙන ආකාරයයි මේ බලන්නට සූදානම් වන්නේ. ජාතික රෝහලට යන්න පොලිස් සාරක්ෂාව පමාවයි. තදින් අසනේප වූ දුමින්ද පෑගණනක් බලායිදී. තිස්ස රවින්ද්‍ර පෙඩ රයිල්ලියන්. එහෙට පාර්මේතුමන්ටේ දුමෙන්ද සිල්වා මහතා වැලිකඩ බඳනාාරේද ඊයාලුම රෝගාතුර වී ජාතික රහල්ට රැෙනයාමට පොලිසි සාරක්ෂාව ලබාධන තුරු පැල් ගණනක් බඳනාාර රෝහලේ රඳවා තැබීමට සිදුවතිමෙන පුවතාක් වාර්තා කරනවා. දුමෙන්ින් දෙෙසල්ලා මතා බඳනා ගාර රහල තුළදී, වමනය ගුස් ලාන්තිය වී අසනී පතත්තයට පත්ත ඇත්තේ ඒ අලුවම හතරයිතියට පමණ බව බඳනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. එලස් වාර්තාකන රිවිට පතරයේ තවදුල්ටත් ලේනවා. එඒයනුව අසනී පතත්තෙන් පසූ දුමින්ද සිල්වා මහතා කොළඹ ජාතික රහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනයන් නයි බඳනාගාර රෝහලේ වෛදරන් දැනු දීලතිබෙනවා. කෙේවවාත් පොලිස් ආරක්ෂාව නොමැතිව ජාතික රහල්ට රැගෙනයාමට නොහැකි බවට බඳනාාර නිදධරින් පෙන්වාදීම නිසා පොලිසිය පැමින්න්නතුරු දුොමින්ද සිල්වා මහතාව බන්ඳනාගාර රෝහලීමම තා ගැනීමට සිදුවතිබෙනවා. දුමද සිල්වා මහතා මහත් අසරුවෙන් ජුතුව බඳනාගාර රෝහලේ කාලේ ගත කන ඇති බව වාර්තා වෙනවා කියලා. පතේ සඳහන් කිරීම කරල තියෙනවා. අරක්ෂාව පිළි බඳුව කතාවක් මෙ දවසල සකච්චාවට ලක්වෙන ආකාරය පිළිබඳවයි දැන්තිෙන් ඒ අතරේ දිවයි පත්තරය ලියනවා මෙහෙම සටහනක්. මාව ගාතනය කිරීමට හිටපු කොටි උත්සාහ කරනවා. ආරක්ෂා වැඩි කරන්නයි කරුණාම්මානිිල්ලයි. ප්‍රදී ප්‍රසන් අයිලියන්. න ච් හිටපු කොට මාජිකයන් ේප ෙකු ර ත් දරම ින්වා එකට සන්නතුම සිද්ධිය තමයි මේ පසුගේදා පොලස් අතం ගොටගත්තු හිටපු කොට මාජ ක නිසා මගේ ආරක්ෂාවට තවත් දිලධාරෙන් දෙනවානම් හොඳ ඇයි හිටප ව මාත ග ෘ ති බරල්ල දර හෙවා රුණ න් යි ව තක් ර්තා රතිබවා. ආරක්ෂාව පළි බඳව කතාව. අනිත් සටහන් කිපේකට අප යාමු ලංකාදී පත්තරේ ලියනවා නව ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් ජිනිවා සමුවේදී ඇමති මංගල කියන්නේ තිරිණ දිසිල්වායිලියන්. ඇ යද්යේ විදිතියන්ට සාධාරණයයටු කිරීමේ සහ සත්ය දැන ගැනීම යාන්ත්‍රනය මේ වනි විතාත් ක්‍රාත්ම කර ඇති බවත් ඒයටට ඒ සත්්‍ය ැනගැනීමේ කොමිසමට දාල නීති කැටුම් පත් ඉදිරි මාසද දෙක ඇතුලටත කැිට මන්ඩලෙට ඉදිරි පත් කන බවත් විදේශමමාත්ත මංගල සමරු රමහතා ඒයේ ජිනිවා මනුුවවිකම් කවුන්සලෙහ වේ සදහන් කිරීම කරති බෙනවා. දැන් කතා කරන්න නිකුමක් ගැනත්. බෙද ඔස්සල විධ මාතෘකායද්දී සයිට නිමක් නැතුව. විධ කරුණු කාරණා සපේ නාකාරයක් පන්න ූ කරනවා. සයිටම් පාත්තාගෙනයාමික පැත්තකින් සයිටම් විරෝධය අනිත් පැත්තකින්. තුංවැනි පර්ශවයක් සයිටම් වලින් දැන් කතාවටලක් කෙනවා ඒකුමක්ද. සයිටම් නාටකෑරෙන්න්න වෙනකුමක්ද. එතන්ට යන්න කලින් මේ සටහන බලමු. සයිටම් විරෝධය සබරගමයේ වෛදදොරු අද වරුවක් වර්ජන ලියන් රජන ක ස්තුොරරි. ට දගලි යිද ද්‍යාලයට විරධිය දක්කමින් සබරගම පලාාතේ සියලු මරජයේ රහල්වල වෛදොරු අ ද වඩුවක වැඩ වර්ජනයක නිරත්වෙනුව කියලා වාර්තා කරනනාකාරයක් තමයි අපිට බලාගන්න පුළුවන් කමලබෙන්නේ. මෙ අතරේ නාටකේ ගැන ඊ පතරේ විස්තරෙන් ලංකාදී පතර පු ටාර්ගෙන අපි සදහන්කිරී මක්කලා. මේ වෙඩිතැබීම රංගදැක්වීම. Mඒ සටහනාව. තවත් ප්‍රධාන ශ්‍රීෂිපාටයක් මෙන්න. සයිටම් වෙඩි තැබියීමම රංග දැක්වීමක්. ලියන්න ඉන්දික හේවාාවිතාාන්. පිස්තෝල දෙකාක්කා උන්ඩ සමගත්තඩන් ගොට ගත් පුද්ගලයා රිමමාන් වෙඩි තබා ගැනීමට කිසි දුවමනාවක් නෑ හි ප්‍රධාන විදාායික වෛද්‍ය සබීර සේනාරත්ද කියනෝ ඒ හිටපු කගේර දාාන්න හේතුව මෙන්න මහ පත්තැන් කියව්වාම ඔබට දැනවා. ප්‍රධාන විදායික නිලධාරයා තාවකාලික විවත් කළා සයිටම් සභාපති මහචාරය නැවිල් ප්‍රාන්දු කියන්. සයිටම් ඩි ැබීම රඟග දැක්වීමක්. හ ඩ තැබිම සැල් සුම් කළ හිටපු ප්‍රාධී සබ මන්ත්‍රීවරයකු සහ පලාාත්පාල ේදුරකු අක්තඩන් ගට ගැනීමට සොයායි. ඊළඟටාද මෞගිමත් ප්‍රාන ශ්‍රේෂපාටයක් ඒ සදහ දෙනු. එතන් ට යර්න කලින් මට මතක්කුණේ පෙරේදාා රාත්‍රයේ පැති සලකුණ දේශපාලන සංවාධයේදී. මේක නාටකයක් ද කියේ ලාහපු ප්‍රශ්ණයට සයිටම් ප්‍රධානීන් ලබාදුන්නු ප්‍රකාශයක් පිළිතුරක්. ඒයාපු දෙ. ඒ අතරේ මාචාරවරිය රඟ දෙයක්වීමක් නම් තෞදුරටත් නැදී සිටනවා දැයි අහපු කතාවටදීපුදේ අභිමතක් කරන්නම්. සයිටම් ලොක්කාගේ ඩ්‍රාමා එක චාමරාමර සූරයා යිලියන්. මේ මෞවබිම ප්‍රධාන ශේෂය, බොරු වැඩි ප්‍රාරයට කොන්ට්‍රරාත්තුව ලක්‍ෂ පහයි දීලා තියන්නේ ලක්ෂයයි වැඩේ බාරගත් හිටපු නාගරික මන්ත්‍රී අතුරදන් වැඩිකරූ සියල්ල පාපච්චාරණය කරේ. විස්තර ර්තාාවකට යන් ඩෝනනි ටකලින් මහතත්දෙන්නේ ඒකා බද්දේ මධ්‍ය හමුමයේේදී සඳහන් කිරීමක් කරනවා ඩලස් අලාපෙරුම් මන්ත්‍රීවරයා තවත් එකක්. අපි දක්ක දැ අදපත්තරේ දාලතින වෙඩි තැබීම සැල්සුම් කළ හිටපු ප්‍රාධීශ සභ මන්ත්‍රී කියලා හැබ ඒට තවත් ඔන්න පූර්ණයක් එක්කරනවා එද එම මාධ්‍ය හමුවයේදී ඩ්‍රාම එකක පිටු පස්සට න්නේේ ප්‍රධාන දේශපාලන චරිතය සටහන පහන් විජේසය කර ප්‍රකාශයේ ඩලස් අලපෙරම මන්ත්‍රීවරයාගේ අවිස්තරවාර්තාවක් බලන්න හදන් අර ාචාර්වරයදී පපුත්තරෙත් අන්තිබතපපරකහිපේ මෙන්න බලන්න. මෙට පෞද්ලක වයිද විද්‍යාලයේ ප්‍රධාන විදහැකනල දහර වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ මොටරතට කිසියම් පුද්ගලක වෙඩි ාතිබනේ පසුග හැ නිධාරාතියයි. මොට රතට වැඩි ප්‍රහරකක් එෙල්ලවීතිබූ අතර න් සේනරත්න මහට හ නිසිද ී තිබන ැෑ. හිතාගන්න අයිති මවම මේක ටාගට් කලේ කියලා ජනවාර්තිස් එක්කද නඩු ීන්දුවෙන් පස්සේ පළවද දෙනිද දිගටම නිර්නාාමික දුරකතනැතුන්මට ලැබුණ සයිට මාතන නයිවෙන්න හැමැතිවනොත් ජීවිත අනතුරක් සිදක ක කරග හ අපි විසින් කරගත්ය කියල මේයි ලබෙන වාය මොහක් දබ.ම ෙදීම පිබඳ විර්ශන සිදක ොම විදහත්මක පර වාරන කොටාසේ ඇමි ප්‍රදේශය දිංචිපුදලෙ පට ග ැතිැෙනවා. ද හො න්තයේ තිබ මිටර නවර්ගේ පිස්තෝලයක්, උන්ඩ දෙක් තවත් රිිබෝල්වරයක් සහ අපනාදේය සහා භාවික ක බවට සැකරන තුු පැතියක්ක්ද පොලිස් භහරයට ගැතිබෙනවා. ප්‍රශ්න කිරමණ තුව කඩේ මහස්ත්‍රත් අධිකන වෙත ඒ දිරිපත් කරඇති සකරු ලබ දහතුන් වනෙනදා දක්වාරක්ෂ බඳනා ගත කරුණ. ද හ ජී ඇ බ ප හ දක් ොර ර ර යි. බ ක ර ්‍රදේශ මන්ත්‍ර හ ්‍රදේ හ ලා. එ ප්‍රදශ සහමන්ත්‍රීවරයා සහ වයිද සමීරසයන අරථ මහතා අතල සමීප සඳතාවක් තිබූ බවද පොලිසි අනාවරණරගෙන තිබෙනවා පොලිේ පැවසුව මුොදිය සම්බන්ධෙන් මාලේ පෞද්දිලක වෛද විද්‍යාගේ ප්‍රධා විධහකනල ධරීවරයාගින් ඒ දර්ගලෙස ප්‍රශ් කර ප්‍රකාශයක් සටහන් කරගත් බව. ඩ රඟ දැක්වීම හව රුවක් ර ගුව සැලසු ප්‍රදේශ දේශ පලත් . න ්‍රාදේශ දේශ පලත් යෙන් ක පටි පසෙන්න. මෙෙට ප්‍රධන දේශ පලත් න්න. ම කර මේ නිලධාරයා පිළිබඳව වහම නීතිය ක්‍රා්ම කර. ඒ හිුර ීවස්ේ විකාශය වූ සකන වැට සහ දම වැඩ ැීම සිදිය පිබඳ ප්‍ර් කරනවා. ේ චෝදනාවක් කල්ලවෙනවාන මේ නාටකයක් කිය චෝදනාවක් පමණයි ඔප්වෙලා නෑොහෙව මේ නාටකයක් බවට වන චෝදනාව. සත්්‍යයක් බවට පත්වූ හොත් ඔබලා ගන්නවූ තීරණයමක්. ඒ පරිපාලන මේ වශයෙන්ෙකුඩු අවස්සාවේදී අවශ පෙවර ගනික මහ මහ රුත්්කයන් හැටියට බ තීරණයකුම ම කියන්නේ ඒ වගේදකට අපිට කිසිම අවශ්‍යතාවයක් න ගේදයක් කර අපි කරන්න එවැනි සිද්ධක් සිදදු වුණනානම් එවැනි ආයතනයක් තුර සිදු වුණනා නම් තවදුරට කරඳ ඉන්න සදාචාර අනිවායෙන්ම නෑ කියලයි ඇය සඳන් කළේ අද ලකාදී පේ මෙහම ියනවා සිරකරුවන් අධිකරණයට රැගෙන නොගොස් නඩු විභා කරන ක්‍රමයක් සජි තේවාජලගේ ලියන්. සිරකරවන් අධි කරනවට රැගෙන නොගස් නඩු විභාකිරීම ක්‍රම්වේදයක් ඇතිකිරීමට රජය තීරණය කරති බෙනවා. මේ සදාවශ්‍ය අනපනත් සංශෝධනයට කටයතු කරන්නන්නේ රජය අධි කරන්න ඇමතුවරයාට උපදස්දීතිබෙන බව රජයාාරංච භාග සසාධහන් කරන්න. මීට තිකකාලකට පෙර වැලිකඩ බඳධාගරය තුල ඇති වුණු කැල්ල සිද්ධ ඔබ ටාම තිකනැඇතු ඇති. ඒේ දෙනෙක් ිය ගියාද කියලා ඔබට මතකත් ඇති.ම ග අයකුවෙන්ුවෙන් ලක්ෂ විස්සක වන්දියක් තුවාල කරුවකුට ලක්ෂ පහ ජන්ත කුම රාගලකඩ මනු ප්‍රයගුණ සේකරත්තෙක් කයිවර්තා කරන්න දන න ස්නදා වැිට බන්ධ ග රේ ස දූ බෞ කියන කරල්ලේද රක්ෂ ංශවල ප්‍රහ ගේ රකරුව ක රපයා ලක්ෂ විස්ස බැගින්ද තුවා ලැබ සිරකරුවුක්ුවෙන් රපයා ලක්ෂහ ැගකිද වන්දගීමට කැබිනට න්ඩලයේ අනු ැතිය දී තිබෙනවා මනම් කෙට රමයක් ගම විරාමය නන්ත්‍ර. දැඟ පොද්ඩක් තමින් නාඩුවට බහි දුුපලිකේට් වටනේ රිනල් තැන්ට බහින්්දයි සූදානම් වෙන් ජයිලල්තක් යන්නම ගියා. ල සාම අයියා දැන් ඉන්න. තොට මේදන් අතර වනිසම කක්රද ලංකාව පැත්ත බැලුවම්. රිවිර පත්තරේ වාර්තාවක් කරගෙනැවිල්ල තේවා මේ අලුත් අයියා කියපු කතාවක් දෙමල ඊළම්කට ූර්ණ සසාහදෙනවා තබිල් නාඩු මහමති ඉන්ද යාගමතිට දන්වයි. ප්‍රෝධ හිටියයාර චේලිය. ඒලාලන්ක ම නතාවට වෙන ලමක් පේටුීමම සඳ ධහතුවන නිවස්ථාව නහගේ ප්‍රජාතාන්ික බලයබදීමමකට පූර්ණ සහ ලබදන බව ඉන්දයාාව තමල් නාඩු ප්‍රන්ත නාව මහයිමතිකගේ පලනි ස්වාම රට අග්‍රාමතේ නරේත්‍ර ෝදී මහතාාවවෙ දන්වා බනවා කියෙලායි කියන්. අක්කගම මල්ලි වගේ පෙන්නුම් කරන්න නෑද. වෙන පාරකයන්න නෑ ඒ පාරම කපාගෙන යන්න හදන පාටක් වේන තියෙන් එකකන්නේ මේට ඒ අක් හිට පුකාවවා ච රහදක්. න පටක් පේන්න නෑ ඇැයිඉන්දිය ග්‍රම අත්තරයාගේ ප්‍රචර අපි බලාල සිටම. ජනපති නියෝගෙන් පසු සහල් කිලූ හලස් දෙදදාසක් පිටකටු ඒ කඩතුුණන කින් අල්ලයි සාලිය කුම රයිලිය. . දු රති . ර ද. න ලැබ. ඒ තිේෙනවාදරවීමර පත්තරේ. ඇත්ත හෙළි කරන්න කොමිසමක් පත් කලාට ජනපතිට ස්තුතියි, ප්‍රකාශය හිට පු ජනපති මහින්දරජ පක්ෂ හතාගෙන. මබෙන්ක්ක බදු කරද වන සන්ද සමට කොමසමක් පත් ර ගැන ජාජිපවරයාට ස්තුතිවන්තමන බව හිටම ාපති මහන් රජ ක්ෂමහ සධහන් කරනවා. දඳුම් කර කොමිස මහම ඒේලිය ටාපපු ගැසට පත්‍රේ ආන්දෝල් නාාත්මක ගැසත් පත්තරේ. ඒක ගැන කතා කල්ල නඩ පවරනවා කියලා කියයාත්දේ. ජපත්තුමා වත්මන් මුදල්ල ම අත්තරයක් කියේෙනවා පුරනන්ගේෙන් අඩු පවරන්න කියලා ඒකට යළි ප්‍රතිචාරය අනිත් පැත්තෙන්. රවීගේ අභියෝග සතුටින් බාරගන්නවා නොමන් පලීවැඩනලියන් දදු කර ගැසට පට තමමාගේ නම්ම හොඩෙන් ඇතුලත් කිරීමේ සිදධිය පිළිබඳ හැකිනම් නඩ පවර ලෙස මුදල්ල අමාමතරයා කරන අියෝගේ තාමත් සතුටින් භාරගන්න බව හිට ජනාධිපති මහිදරාජ පක්ෂමහතා දවයිනටයේ සදධහන් කරම. මේ හිට පුජනාාධිපත්වරයා ඒයේ දැක්කු අදහස් හිරු ප්‍රෞෘති ප්‍රකාශයේවාර්තාවෙන්. ද්‍යත නගරදීම ජනහ පත්තුනේ හිට ජාධිපති මහිද රාජපක්ෂමහතාගේ ප්‍රධනක්ත්යෙන්. පනිල් විකර සිහවාත් ැ කියෙනවා මහ අය උගුලක මේ රටම දාලා නයකැන ඇහුවම කලතය හැදනවට නිසුන් ම පැලවා අද පත්තරය තියනවා බැදුූ කරේ පංචා කරපු මුදල්තිකම මහින්දරාජ පක්ෂකයේ යුගයට දාන්ද කියලා දෙදස් පාලෙන් අටවෙන්න මමන. අවුරුදු කාමාරක් කියල තබයි ගැසල් පත්රයක හට මේ නයගත්තේ මමගීදිට තමයි. රානිීත කරත්්‍යවෙදික හඳුවට අපේ වාසරාවටද හොයද ජනාධිපතිවරය කොමිසවක් පත් කර මේ. කොවිිසේ වයි මේක හල්තරව ඇත්තවසම ජනදී තිවරට රව. හදවේ කොිසව පත් නොකරන්න්න සමරවිට මේවා හලයක් ්‍යාම මේවා කරේ අපි කියල ඔට බෙන්න්න හැ ගැසන් පත්ද. රැසීම නතුරව දේවේද හිට පුජාධතිිපතිවරයායට ප්‍ර්නක පක්ත් ක්. පිච මරු අස ර ර න ර ැ. ඇොලස්ට ලෑදවක් ඇදගෙන ඇවිදාර ඉරගෙදරී කොනුෂයක් කරලදාදෑ මනිස්සු ආරක්ෂාවට යන් ඉරගෙදරට සවා පොලිසියෙන් ආරක්ෂාවවිල්ලවා පොලිසිය බෑ කියලා අද මං හගෙන හිති්‍යමයකට දේශපාලයක් සම්පත්යි එමන මේ මිනි මැරු පිබස්සෙ දශාලන්ය කිඉන්නවත් ටක විිනියක් නැතුනාාම පජෙන්ට විනයක් නැතුුණා පාලනයක් රම අද පාතාලය රජවත් මේක මහම නගර න්න පාල ුත් සනයගෙන වම. ඉඩී තිරෝ දේශපාල ඔවුන් ආාධනා කරලා ගෙන්න්නගෙන ඔවුන්ගේ ඕමනාවන් නිටු කරන්න ිි අපි ජීවිටත්ගටස්වාසැ. බේ වෙනම කතාවක් එක්දස් අටසේ දහටටයි මවබෝනැගෙන යන්නේ ඒ නිදහස් අරගලේ කතාව. ඒ සදා රට ජාතිය වෙනුවෙන් ඉදිරිටාපු අය සුද්ධ පස්සෙහි දේශත් ද්‍රෝහීන් විදිහට හං වඩු ගානවා. වසරසේ ගණනාවක් ඒහං වඩුව තිනු. වෙල්ල සේ විරුවන් දේශප ප්‍රමීෙන් ලෙස ප්‍රකාශයට පත්කිරීම ආද සිරල් විමලසරෙන්ද දෙසහ සමන්තවීර සේ කරයිලියන්. එදට සේදාහට ව වෙල්ලස ප්‍රථම නිදස් අරගලයට දායකවීම හේතුව මත අධදිරාජවාදයෙන් විසින් මරණීය දඩන නියම ූ රටීන් පිටල් කරු ලබ විරුවන් දේශප ප්‍රේමෙන් ලෙස ප්‍රශයට පත්කිරීමේ ජාතික බහෞත්සවේ ජනාධපත්තුමාගේ පදදානතෙන් අද සව සහතරට මහනුවරද පැඇත්තෙන. හල මේ විරුවන් දේශා දෝහෙන් විදිට හංවඩුවන්ති වෙලතිය නිල හංවඩුවක්න එව රජයේන පත් ගාලතිය නෙකැන සුද්ධංග රාජයන. අපියනවා පූදජාතුරලේ රතනහිමියන් මොඩගැහැන්නට. ස්වාධීනවීමේ කතාව විවිධ විසංවාදලට ගේිල්ලා උන්වහන්සේ යාලි අලි ප්‍රථ චාරදුන්නට පසේ ඒයේ මහ සභාවක් පාත්වනවා. ඉඩ කඩම් ජනපතිට අගමතිට අවශ්‍ය ලෙස පිට රට දියනොහැකි. අතුරලිය රතනහිමිගේ ප්‍රකාශයේ සිරිමන්ත රත්නසේකරයිලිය. රට ඉ ඩම් නපත හ අග ති අශ ලෙස පටරට ලාද ොහැ ව ජාතික හ ාාව සාප පලම මන්ත්‍ර ාතු ල රත හිමිය ප්‍රකාශක න ීනේ හ න්ද ාවට අවශස ලෙස රට ප්‍රති පත්ති ව ව න්හන්සේ ආධර්ය කරන. ජතික මහ සභාවේදී තමයි අතුරලි රතන අපේ හාමුදුරුවෝ එම අදහස් ප්‍රකාශ කරන්නේ. ඒදී පලක්ල තවත් අදහසක් දිවයින පත්තරේ දා ල කාරය මෙන් ඔබට දැන් බලාගන්න පොළුවන්. පවයා ටವෙන් ගතේතු தීරण ්‍රාධ වන තරමට ට අందुරු අගදකට ඇද වැටෙනවා ජාතිමभाहा සභාවී සභාපති ප ජාතුරලී රතන් හිමිගේ ප්‍රකාශය මෙන්න ही වැඩදු ವார்ताාව ශ්‍රී ලංකා ජතික මහසභාවේ ප්‍රථම මහ සමුළුව අද පස්සරුවේ බ්ඩාරනායක ජාතන්තර සම්මත්‍ර නිශලාවේදී පැවැතුනාා. මෙම සම්ුවට ජනාධිපති මෛත්‍රරි පල්සිරි සේනමහතාදෙක් සිටියා. මේ ආණ්ඩුවමින් නිසරහට ගමන් කරන්නේ තම තමන්ට හිතන හිතන විදියට නෙවෙේ. ටේ බදධමතුන් ඕන විදියට රටේ ජාතික ප්‍රතිපත්තියකට වශ්‍ය විදියට. සීතල කාමරව ඉඳගෙන තනි මිනිහෙකුට දෙන්නෙකුට අශ්‍ය විදියට හම්මන්තොට වරා පිළිබඳ තීරගන්න යුවය මේ ජාතික මහාසභාවෙන් අපි තීන්දු කන්නය කළ මේ අවස්ථාවේ දිමා ප්‍රකාශර සිද්ද කෑමති. ඒවගේම අත්තනෝමතිකව අපේ ගොවියන්ගේට කිසි මිනිහැකුටාපි අතතියන්න ඉඩතියන්නේ නෑ කියන අධිෂ්ඨානයි ඇතිකර ම කිය මංග සු දන බිල්ලාහිටනවා. අපේ ජනාධ පරිතුමාවාට අපි කියම ඔබතු විතර ද තියෙන්නේ ර ි හ ාදයි. යිද රජ පක් මහතයක් පරාදයි. ඒ දෙගොල්ලටම බලයක් හම්බෙලා නෑමේ රට ආ්ඩුවක් පිටවන්. ඒනිසා ඔබතුමා තීන්දුවක් ගත යුතුයි එක්කනෙකුට දෙන්නෙකුට වශ්‍ය විදියට ෙවෙයි ඔබතුමාට ීරණයක් ගන්න පුුවන් ඇයි ඔබතුමා පමාවඩි. ඔබතුමා පමාවෙන හැම දවසකම අපි අඳුරුවගාදයට ගමන් කවා මේහි තවත්පත්තර වාර්තා කීපයක් ප්‍රධාන පෙටු අතරින්. බලපත්‍රහිමියන්ට පරවි පංචාන් ඉඩම් දී හමුදා වවිවත්තෙයි දෙදින සේන රතු ගමගේලියන් Кල්දොචයේ පරිවි පචාන් පළතේ බලප ්‍රේමි ඩම් අයිතිකරුවන්ටේම ඉඩම් සිියල්ල යුදා මුදා විසින් ලබාදී හමුදාව එම ඉඩම් බලින් නිවත් ඒතිබෙනවා. පරවි පංචාන් හමුදා කඳවර වෙනත් තාන එකට කියලා සමන් ගමගේ තවත්වාර්ථාවක සදහන් කරනවා විපක්ෂනායක මෙහහිම කියනවා තුරේ ඩම් අයිම වූ ජනතාවට කඩිනමින් ඉඩම්. ජනපති පැවසූ බව විපක්ෂනායක කියන්නේ චාමර සම්පත් ලියන්. ඉපක්ෂනාකරයා කර ප්‍රකාශයක්ක පුට හදක්කමින් පත්තරේ වාර්තා කරනාකාරය බලා ගන්න පුළුවන් කම ලැබෙන්නේ. එය අතරේ අපි තෞදුරටත් ද්‍රවිඩ ජාතික සන්ධාන එම ඇැදේමු සුමන්තිරන්ගේ ප්‍රකාශයක් එතනම මාන හිමිකම් යෝජනාසිියල්ල ක්‍රියාත්ම කරගැනීම අරමුණයි. චාමර සම්පත්ගේ වාර්තාාව. ස තිගේ නම කක සේද ශ්‍ර ලංකාව සම්බන්ධය සම වූ යෝජනා සියල්ල ක්‍ර ාත්මක කර ගනීම තමරමන වත්. ඒ සදදා කාලය දීර්ග විීමම සබන්ධයෙන් ගැටලුවක් නැති ාදත් දෙමල ජාතික සධනේ පාලිමේතුමන්ත්‍ර සමන්තරන් හතා ප්‍රකාශ කරම. ඇයි තාව දුරටත් මනහිමිකම් සැස ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා සියල්ල ක්‍රයාාත්මකිරීමේ අධිටනින් නන්නේ. ප්‍රශ්නර්ථේ තිර කල්ල අපි අමෝ මනව මන ගහන්නට. ෙන්ඩ පුංචි චන්දය ගැන මනෝගේ කතාව හිටපු පලාාත්පාලන මන්ත්‍රීන්ට රැකයානෑ පැරණි ක්‍රමේයට හෝ න්දීයතියන්න චාමර සම්පත් ලියන් පැරනිි ක්‍රමේයට හෝ චන්දීයතියන්න කියලා අමාත්‍ය මනෝගනිේෂයෙන් ඉල්ලෙන ඉල්ලීමයි මේ මේ පාසැල් ගැනකයා කතාවක් සිසුන් උද්ඝෝෂණවලට යෙදවීම එතකොට අවසරිකින් තොරව බාහිට කණඩායම් ඇතුළවීම ඒ ගැන කතාව ඒවා පාසලට තානම් සම්පත් සටහනත බන්නේ. පාසල් ක තුළ සුන් උද්ඝෝෂණවලට සහභායි කරවා ගැනීමම අවසරකින් ොරව බාහිට දගලයන් වෝ ක්ඩායම් පසල් වලට ඇතුලව මසා සසුන් ඇතිම තහනම් කරමින් අධ්‍යාපනනාමාත්‍යංශය විසින් චක්කලයකයක් නිකුත් කරතිබෙනවා. අපේ ප්‍රධාන පිට අතරයේ අවසාන සටහන ලංකාදී ප්‍රධාන ශීෂපාටයෙන් වාර්තා කරන්නේ. පහුගිය දාස්වල විසංවාද ඇති කරපු ද දෙන්නේෙක්. නිරිසක විසංවාද ඇති කරපු දෙන්නේෙක් ඒඒ ගුටි කෙළියකට අර අධි න්‍යවස්ථාවක් දක්නට ලැබුණා. රංචන් ඉන්දික ගුටි කෙළියක්නබර. මීරිගම පුෂ්ප කුමර මල්වාරචලියන්. දියවලපිටිය රැසේ මේ පිරිස පුටු පෙරලාගෙන දුවති කියේලා වාර්තා කරන නාකාරයක් දක්නට ලබෙනවා. දියවල පපටියේ සම්බන්ධි කරන රැස්ීමෙන් පැත්ති. අතරතුරේද නියෝ ජ ාතයව රජ රාණයක සහ ගම්පාමන්ත්‍රයේ ඉදි ණ්ඩුද් අතර ඒ පසරු ඇති වූ වචන හෝමාරුවක් තද බල බහින් බස්්‍ර ීමක් බාට පත්තවේ මනිසා ඇති වූ ගාල ගෝඩ් ෙන් පසුව රැස්සීම අතර මග නවතා්‍යමීමට සිදෝන සටහනක් රතුපාට පස වෙදාලා තියෙනෙ දවල පිටියේ රැස්සීමේ පිරිස පුට්ටු පෙළලාගෙන දුවති කියේලා වෙන්නන්නේේම අවස්ථාව බල. ලි පදේශී සන්දිතරන රැස්වීම අ පස්සව ව අරම්බුණන දවලුපිටිය ප්‍රාදේශය කම්කාරයාලේදී. ඒහි සම සභහප වරන්ව නියෝජාමාතය රජන් ාමණයක සහ පලත්සවාමන්ත්‍රී චන්තන චයකුඩයන පගත්තරන්ගේ ප්‍රධනත්වවෙයි. දවලිපිටිය පස්කට ගටලුව සම්හන්ධෙන් රැස්වීමේදසාක චට්‍ර නවස්ථාවහි එම ස්ාීටය පාලමීතු වන්ත්‍රී ඉන්දික අනන්තමතා පැනීමත් සමඟ උනු සුන්තායක් හටකත්තා.

ඒवाගේ वा がが.がが සම ක ොය කටේ යමට කොල් පුටුත් පෙල්ලගෙන. අබලුවේ තලන්ගේ අනේද කියන්නේෙද එමත් නැත්තම් සමුතිපාල ජෝතිපාලගේ සමයන්ද කියල් අපි ඇතුල් පිටුවාර්තා බලම් මේ විරාමන්නන්න තුර GMOA සහ සයිටම් ඒ දෙක මතක්රන්න තු ඇතුූ පට ර්තාාවල පලවෙනිියක දැක්කම. වසර අනුවක කීර්ති නාමයක් ඇති තම සංගමේයට ආ පාහස කළට සයිටම් සබාපති ෙරහි රජයේ වෛදදි නිල ධරී සංගමයේ නඩු මගට. වර්තාාව ජේද සිිල්වාගේ. යිට අර්තනයේ ප්‍රධානක් විධායක නිලධාරයාට වෙඩිතබීමේ සිද්ධියයට තම සංගමය සබන්ධ කර එම අයතනයේ සහාපති වද නිවිල් ප්‍රනාාන්දු කර ඇති ප්‍රකාශය තම සගමයට අපකීර්තියක් ඇති වූ බව පවසමින් එම සංගම වද නිල්ධාරන්ගේ සංගමය සයිටම් සභාපවරයාට විරුද්ධව නඩු පැවරීමට සූදානම් වෙනවා කෙලයි ේලති. මේ තවත් කතාාවා. එන්න කියලා තියෙනවා අවුරදු පහට අු දරුවන්ට අවරුදු තුනේ එන්න තලබාගන් ඊට පස්සේ පෝෂණය සදහ මල්ල ුදෙනවා කියලා එෙනයි දරුවන්ට. දරුවන්ට දුන්න පෝෂණ මල් මොකදද.සායනෙන් බෙදුූ පෝෂණ මල්ලයේේ කාන්තා යටඇඳුම්. වර්තා කරන්නේ හෝමමාගම ප්‍රියන්ත ජයිලලා නොගගේොඩ ගගොඩ විල ප්‍රදේ මාතෘ සයනයකින් අවුදු පාටඩ දරුවන් ස බෙදාද ලද පෝෂණ ල්ල ෝ ෂණ ද්‍රබ් කිවක් නොතිබුඩ වත් න්තාවන්ගේ යට ෑඇඳුම් සනිී පරක්ෂකතු අඇතුර ද්‍රබ් කේපයක් පමණක්තිබූ බවත් පෝෂණ ල්ල ලාග මව රුේ. ල් ෞක්ක සේ නි ලධාරණියය කියෙනවා මේවා ගංවතුර ආධාර් බෙදන්න ලැබුණු බඩු කියලා ඒ වගේ බඩු බෙද පය මාර බඩු නේද ඒ අතරේ ලංකාදී පතරයට අපියන්න හදන් රටකාධ්‍යාපනයට කරන්න ආයෝ ද උත්තුම්දයක් රාජය කැපවීමෙන් ඒටු කරනවා ජනාධපතුර පහගේ දස කළ ප්‍රකාශයක් පො රුවේ කරුණ රත්න ලංකාදී පිටවාර්තා කරති බෙන කාරයම ඒ ප්‍රෘත්ති ප්‍රකාශය ජනාධිපතුවරයායක් කළ සදහනක් දැන්න අපි බලම්. ල හැක තර ම තන සහ තිරස බැක ජල ක බදව සංවිධාන කරතිබ මෙ වැඩම ුවට ස් විද තු රසකක් සිට. පරිසර සංරක්ෂණය පමත කරලා ලෝකේ බොහෝ ප්‍රබල රාජ්‍යන් ඉහෙල්ල සංවර්ධනයක් කරගනු ලැබවා. ඒ ප්‍රතිඵලය අධ අපි සෑම කෙනෙකුට විදින්නට සිදවෙලා තිබෙනවා. ඒ නිසා මේ වැඩසටහන තුළ බලාපොරොත්තුවන අරමුණු ඉටකරගැනීමේදී. පරිසර සංරක්ෂණ ආයතනසා ඒකා බද්ධ වූ වැඩපිළිවෙලා අනිවාර්යෙන්ම තිබීතුයි කියාම විශ්වාස කරනවා. අද තිබෙන ආර්ථික ප්‍රශ්න ජයගන්නට පරිසර සංරක්ෂණ ඉතාමත් වැදගත්වන බව අප කවුරුත් පිළිගන්නව වූද. දුක බවින් නිදහස්සීමේ. වර්ෂය විදිහයට දෙදස් දාහත නම් කරු ලැබිවෙේ. අපි රටේ ජනගානෙන් සියයට තිහෙක ආසන්න ප්‍රමාණයක් දුකයි බව දරිද්‍රතාව ආර්ථික අසීරුකම් කියන තත්ත්වයන්ට මූුණදීතිබෙන නිසයි. සුබසාධන රජ්‍යයක් විදිහට මහජන සුභසාධන කටයුතුවලින් අපිට ඇත් එන්න පුලුවංකමක් නෑහ. කොතරම් ආර්ථික අමාරුකන් තිබුණා දුප්පත් ජනතාවේ සුභසාදන කටජු සඳහා මගේ රජය ප්‍රහමුඛත්වයක් දීති වෙනවා මේ අතර සියදරුවෙන් විශාමයන් අගමිනිුරු කේශීපව මහතා අදස්වරුවේ ජනාධිපති මෛත්‍ර පාල සිසේ මහ හමෝනේ ජධපති කාරයා ලේතිී. ඒදී කළ සේවයාගේමින් ජනාධිපතිවරයා කේෂීපවන් මහතාට සමරුතිලනයක්ත පිළිගන්නවා අගාමාතවරයක් කළ ප්‍රකාශයක් මෞබිින් පත්තරේ පලල් අදා දසවනි පිටුවේ දාලා තේෙනනාකාරය දක්නට ලැබෙනු. අපි සිංගප්පුූරුවෙන් ඉගෙන ගන්නකොට මහින්දිගෙන ගත්තේ ස්වාසේලන්තේ. වර්තාව අග්‍රාමමාතරයාගේ ප්‍රකාශයක් ඔපපුටා දක්මින් මෞබිින් පත්තරයේ තිෙන්නේ ඒතර නවා ලබෙන ආදාෑමෙන් ාජ පක්ෂනාය ගෙවන නිසා අලුත් තාදායම් මාර්ගෙවීමට සිදවෙල කියලා එක තැනක සිදරවී නොසට මහින්දත් අලුත්තෙන් හිතනවා නම් රාට හොඳයි කියලා තවත් තැනකටහනයේ දක්ට ලැබෙනවා. ඒකම ජයිපෙනනායි කන්ඩු කුමාර දිසා නායක මහතා වත්මන් ආණ්ඩු ගැන ලංකාදිීපේ වාර්තා කරනවා මේ වගේ කතාවක් කිව් වෙයි කියලා. මේ දුරුව ලාන්්ඩුව වටන් නොෝන සටහන ගල්ගම්වේ නිහල් හැබැයි අප මොනවගේ ආණ්ඩුව අද හදන්න කියයා ඉට කලින් සිතතා බැලිය යුතුයි මහින්ද රාජපක්ෂ තමයි සයිටම් පටන් ගත්තේ මේ ආ්ඩුව ජනතාවට දුන් බලාපොරොත්තු කිසුවක් ඉටු නොකරපු ආ්ඩුවක් ඉටු කළේ නෑවි තරක් නවේ කිව්ව අට වඩා වෙනස් එඒව කරපු ආණ්ඩුවක්. මේක තමයි ලංකාවෙේ මෑතකාලේ බේූ දුර ආණ්ඩුව කියලා අන්්ුක් කමමාර දදිසා නායක කිය සිති. Primo, like ි වාාරම් පිළිබඳුව කතාබාකට දැන් අපි ඇතුල් පිටු අතරේ යොමුවේෙනවා මේ රිවිර. රුවන්පුරේ තද බදයකි මහපාරේ. පාලඹයට ඉල්ලම් ගොඩ දැමල්ලයි වැලි ාවාරමයි ජටම කියලා වාර්තා කරනවා. රෝගයකු රෝහලට ගෙන අන්නවත් විකල්පමාර්ගයක් නෑ. බටුගෙදර පාලම කොයිවේලි කළුගඟට වැටේද දන්නන්නේ නෑ අනෙක් ප්‍රධාන නගරවල මෙෙන් වාහන නැවත්වීමට ක්‍රවේදයක් නෑ. පාලමයායට ඉල්ලම් ගොඩ දමිල්ලයි වැලි ජවාරමයි ජයටම. වැඩේ කියන්නේ මොකදද වැඩේ මේ වගේ ජාවාරම් අනාාවරණය කලාට පස්සේ කණ්ඩ වෙනව නොසෑ හින්ඩ. මොනවද ගුටි. උදන්නවනේද හිරු ප්‍රාදේශය මධවේදයාට එල්ල කර ප්‍රහාර. නිදහසේ වැැලිටික ගොඩදා ගණ්ඩවත් නෑ කියා මට ගහගෙන ගහගෙන ගියා. ්‍රදශයේ ධවද රජි කරනාවීට කියේනවා වැලි ාවාරම හෙික් කළ රිවිවර පවත්පතේ හිර ලිකාවේ මධවේදියාට ප්‍රහාරයක් කියලා රීවර පත්තරේ සඳහන් කරනාකාරය තමයි දක්නටරැබෙන්නේ.ඉට පස්සේ ප්‍රහාරය එල්ලකර පුද්ගලයා අතඩැංගුවට ගැෙන ඇපමත්තනිදහස්කිරීම කුත් කලා මේ ගැනවාර්ථාව.. බපතර කොදේසි උල්ලගන කරමින් සීමමවික්ම වැලගොඩ දමීම හත්තුවෙන් මයග ේරග ො පාලම අවධදානමට ලක් වැති බ හිරු ප ෘ ති ප හෙිළ. අප ප්‍රදශයයේම දෙවේදී රංජිත් කරුණවර මහතාට වැලි ව්‍යාපාරකයකුගින් ඒ ප්‍රහාරැ කෙල්ලවන්නේ එම හෙි තරව හිතුෙන් තන්ට වැලි ොඩ දීමට අවසරනල බුණට චෝද කරින් ෝ පහලත්කාර. ේරගතු ාලමස බෙන සැලකදිප මාධ්‍යවේදයා මරණය තරච්චුණ එල්ල කරමින් මෙම පහරදීම සිදු කරන්නේ තිලක් විදානගමගේ නැමැති මෙම පුද්ගලයායි. මයංගන පොලිසියේ එම පහරදිීමට අදාලව මෙම වැලව්‍යාපාරිකයක්ත් අරංගුවට ගෙන අද මයංගනාධකර නටිදිරිපත් කළ. එහිද ම අන්ගයේ මහස්ත්‍රත් නාලක සංජය වීරසිංහ මතා අනියෝග කළ, සකරු රපිය ක්ෂය බැග නූ ශරිරප දෙක්මත මුදාහරීමටයි. ඇ ලකා නාද වදන්ගේ සංගමයම පහරදීම සබන්ධය අද ප්‍රති සාචාවක් ද තිබන පහ ල්ල ක් ර්ජනය කරන මේ ප්‍රදේශයන දේශපන්න බලවතුන්ගේ සහෝදරෙක් තමයි මේ ප්‍රහය එල්ල කලතින්න පහේ හෙලාදකම රි පෙරවරු තහන මයිය නගරද ලංකාවන්න ප්‍රදශ ම සිිද ල ැ ර ප න ර ද ේද ට එල්ව ප්‍රහරය පිළිබඳන් අද පවැවති ප ොති කච්චාලද මෙලෙස අදහස් පලවන. ප දක් ර ද. ජාතනේ ප්‍රදේශය මමාධ්‍යවේදයක්. ඔහුට වනචාරී දේශපරද්‍යය උන්ගේ අනුග්‍රහයලත් ව්‍යාපාරිකෙක් තරුණු අසිීලාාචාර අසික්ෂත ආකාරයයටද මේ පාරදිමසිද වනු නවික හමුදා පතිවරයා හම්මාන්තුටද හිරු මාධ්‍යවේදියාට ඒ සලකපු ආකාරය. ඒ පාරමයි ඊයේ මහියංගනයේදී. අර ප්‍රාදේශීය දේශපාලන නාකයා. ම හිතන්නන්නේ ැයි ආඩුවට නම් මේ සේවාදිකව රුණයි පස්සේ ඊළඟට නාගාහමදාපතිවරයා කරන්න කවරවත් නැත්තන් අන්න සදුස්වා විාහන ගමගේ ුකම්තික යොපපු කළ පෙෙන්වා. එදා හම්බන්තවට මාධ්‍යවේදීකුට පහරදුන්නු නවිකමුදාපත්තුමාට මාසාහයක සේවාදිකුවක් ලබාදිල තිබෙන. මේ ගමන් කරන්නේ මේ ආණ්ඩුව ජ.යාර් ජයවර්ධන යුගට. මේ ආණ්ඩුවේ පූරුව අදර්ශ දක්ව ගම ච්ඩිත් ොක්ොද වෙලා හිරු නාලිකාවේ ප්‍රාදශය මධ්‍යවේදයු පරිසර ප්‍රශ්නයක් වාර්තා කිරීම සම්න්ධ. ගමේ චන්්ඩියක් ොඳටම පාර දෙෙන. තකට අසුවහත අසූනවේ භීෂණ යුගය කරා රට ගෙනයමින් ඉන්නවා කියනෙ එකයි අපිට පැහැදිලිවෙන්. මේ වෙනම කතාවක් තාම කණගාටදායක සිද්ධියක්. තාත්තාට නින්දගීන් ත්‍රීරෝධය පාරයෙන් නිවතට පැන මස් හයේ බබා මියයයි. වාර්තා කරන්නේ හොරන්න විදුර හොරින් නුවරේලියට කඳු කියලායි දාලාතේෙන්නේ. පියාට නිද්‍යයාම හේතුවෙන් ්‍රිරෝධදරතය පාරරිෙන් නිවතට පැන ඒ ගමන්ගත් මාසායක තම එකම බිලිඳිය එම ස්ථානේදීම මියෝග සැයි මොරගාහන පොලිසේ කියේනවා. පොඩි දෙයක්තිේෙනවා එකත් කියන්නම්. තාත්තා මේ රිය පදවගෙනන අතර පාරරි නිවතට පැන අනතුර සිදුව නවස්ථාවේ බිලිඳදිය තමන්ගේ අම්මගින් කිරි බොමින් සිට තේෙනවා කියලා තමයි වාර්තා කරලා තියන්නේ. දන්නවද මේ සිද්ිය මේ තාත්තා තමන්ගේ සහෝදරියකට වා බලා අවුදු එොල්හකට පස දරුව ක්ැබිල තිේෙනවා ඒදරුව බලන්න අධි තමයි මේ අන තුරත්සිද වෙලා තමන්ගගේ දරුව නැති වෙලා තිෙන්නේ. විදස්වර්තා සදා ලංකාදී පෙන් ලෝවට උතුරු කොරියා නායක කම් ජෝන් උන් ජගත් අපරාධාධිකරණයට කැදවන්න දකුණු කොරයා විදේශම තිල්ලයි ඔන්න මෙන්න ආ්චි අම්ම කෙනෙගි වැඩාත් අනු නමහැවරදි අත්තම්මා කැමැත්තෙම්ම පොලිස්කූඩුවේ මැරෙන්න්න කලින්තිබුණු ආසාක් ක කියෙලායි දාලාතේ. බදුවාසාාවක් නේද. අවසානයට ක්‍රඩා වාර්ථාවක් ඇතුල් පපිට අතරෙන් අද පත්තරෙන්න්න පුටාගන්නේ, තරගාාවලි ළමනාකරුවෙකු සිටියද, කණඩායම් කළමනාකරුවෙකු ආසින් පාත්වවෙයි. വර්තා කරන්නේ පැතුම්ශ්‍ර විජරත්න. ංලාදේ ක් න්ඩයම ශ්‍ර ලංකා සංචරයේද ශ ංකා ක ண்டඩයමට රගාාවලි කළමනාකරුවක ෙස රජිත් ප්‍රනාාධ හතා පත් කර සිටියේද කණ්ඩයම් කළමනාකරුව ෙස ට ්‍ර ලංකා කட் ෙඩක සංක ගුසිහ හතා පත් ක බව ශ්‍රී ලංකා ක්ட் ඒ ාත්‍රයේ නිේදනය කරතිබෙනවා. මෙ කියන්නේ තරගාවලි කළමනාකරුවකු සිටියදී කඩායම් කළමනාකරුවෙකු හසින් පාත්තයි කියලා. කටන් පෙළ බලමුවින්නරුව. බද ටන් පෙ ත්ත ඇස්රේ ලංකාදීපයේ පංක ජරුවවින්දගේ සරදම් ආඩම්බේට දේශ ට ක් ජාරුවට ේනවා ලබ න අෞරද්ධට පාර්ලිමින්තු වරුදු හැත ක් නො ග රදම් කියනවා අනේ නිකාම්ව වසටග හිල්ල කියලා. සරදම් වගේ වගක් නැතු ඒක කියන්නේ ඒ අතර තිස්සංකල් මොනවාද දේශපාලකතුමාට කියන්න කියලා තිස්ස හිවා විස්සගේ හිනා වැස්සෙන් බලමු. මෙන තිස්සංකල් වත්මන් ප්‍රකාශයේ. ලිසිිය හිටගෙන නීතියනාවන කොට ඔය පාතාලියූ දුවදවානීතිය නවන්නේ සයිටම් වැඩිතබී මේ සිද්දී අද පත්තර අවන්තාටිකලගේ කාටුන් එක දැන්. මේ සංකේතුවත් කලතියනෙ සයිටම් වැඩිතැබ මක් තියන නිසා අද කොස්වාගෙනන්නවා කෞුදු වැඩිතැබීම කරන්නේ හිමින් සරේ කුල් දෙකාර සෙවනැල්ලෝස්සේ ගමන් කරන්න හ තවන් විසින් තමාටම වැඩිතබා ගැනීමක්ද මේ සංකේතුවත් කරතින්. මෞේ අංජනගේ අයිෝ සිරිසේන දැන්. දේශපාලකතුවා කියනවා සයිටම් වැඩිතැබීම රංඟපෑමක්ලු අයිෝ සිරිසේන කියනවා තව ඩිංගින් රඟ පෑම්මිවර රයි කියලා. බ ගනවර් මන්ත්‍රීවරයා වත්මන් මුද ලා මාත්තරයාට වෙන තමාත්ත්‍යයන් ශයෝජනා කළද්දී රාණිගෙන්ඩ යෝජනාව කද පතරේ ජනර් රානිමෙන්න්න. බදදු ගවර්න මන්ත්‍රතුමා කියනවා රවිට හරියන්නන්නේ බුද්ධ සාහස ෑමතිකම රාණිකේනවා හරයට හරි. සර්ත හොඳයි දාන සංවිධායක දූරේ. ඒ මොකෝබං. රුපියල් දෙදස් පන්සියෙන් මාසයක්ම දාන දෙන්න හැකිනි. අරයා බුද්ධ ශාසනෑමති මෙයා ධාන සංවිධායකෑමති. මේ තුන්මංසල කවිය තිලකගෙන් ලංකාදීපයෙන්. වැඩිවන පරිත්දෙන් දැන් ඩොළරෙහි අගේ දවසිින් දවස පොල්ගෙඩියත් ඉහළ නැගේ. අඩුවක් නෑ තා මහාල්වල තිබු ොහින්ගේ බාල්දුවේ අපපත් දැන් එළම වගේ අපිටත් රුපීරට ගිය කළම යනුවෝ වගේ කියලායි තිෙලෙක කවෙන් කියියන් මේ ඊළඟ කවය සුජී වගේ විගඩම් ඒත් ලංකාදීපෙන්. බදුම්රේ ලිහන් උත්සා ධරනවා හිටපු මහබැංකු අධිපතිවද සංකේතුවත් කරලා තියෙන්නේ. වෙච්ච වැඩ බාලයේ කියමිද කාට රාලේ නැතුව සබ කෝලයේ කොනක් හොයනවද නූල් බෝලය කියලා කියන අතරේ ඔබ හොඳට බලන්න මොකද තත්ත්ය කියලා ම ගැලවිල අනාකාරයක් නේද ඔබට දක්නට ලැබෙන්න්නේ කියලා දිවයින පත්තරේ හතරවිනිි පෙටුවේ දෙපැත්ත කාටුන් දෙකක්තේ එක ළඟතයෙන නිසා එක ළඟම බලමු මේ ජේවික්කමගේ ෆේක්බුක් කාටු එකයි ඒ පාර බැදුම්කර වංචාවට මහින්ද මහත්තයාගේ නමත් ඇදිලාලු බං එතකොට අනිත් එක්කන කියනවා සමයන් සමයන් අනේ හැබෑටම මෙහෙමත් සමයාන් කියලා දැ කාටුන් වලත් සමයන් ප්‍රෘත්ති වලත් සමයන් මේ දිවයිනේ සුමතිපාල ජෝතිපාලගේ ඇත්ත සමයන්. ලාල්කාන්තක කියේනවා මිනිස්සු මේ ආ්ඩුව ගෙනාවේ හොරු අල්ලන්න. දැන් හොරු ආණ්ඩු අල්ලගෙන කියලා. අනිත්‍යයාලුවකේනවා ආ්ඩුවක් වුනාාමිතිං හොරුත් එක්කත් ඉන්න වෙනුව කියලා දන්නෙ නැතු ඇති. මේ කෞවදක් කොහේ දෙයන්නන්නේ මොනවාර ගෙනද මෞබි මේ අන්ජ නනිින්ද්‍ර ජිද්ගේ කාටෝ න එක දැ. ය එකතු කරමින් යනාආකාරයක් ඩක්නට ලැබෙන්නේ. පින් කැටේයක්තියාගෙන වත්මා නගමැත්තුමා මොනුහර එකතු කරනවා මුදලක් වෙන්න ඕන එකතු කරන්න මොනෝ පෙන්ඩලද. හිටපු ජනපති මහින්ද මහත්තා පෙන්ඩලා එකතු කිරීමක් කරන්න ආකාරයක් දක්නට ලැබෙන්නේ. ගත්ත නයගවන්න එකතු කරනවා වන්න නැති මෙන්න ඒකට මෑදන තවත් කාට ඔන්න එකක් රිවිරි අසං ගෙදු නිල්ගගේ තිර. පුරවැස්සයක් කළඟ ටැවිල්ලා අග මැත්තුමා කියනවා මහින්දගේ නය කන්දරාව. විස්සයි විසිහය වෙනකම් දෙදස් විසිහය වෙනකම් ගෙවන්ඩ වත්මන් ආණ්ඩුවට සිද්ධ වෙලා බං කියලා. තා පෙහාපැත්තිං ඔලුුව හමින්සරේ දාලා අමාරුවෙන් බලන්න ගමන් මෙන්න මේම හිතනවා හිටපු ජනපති මහින්ද බාතා. හු! දෙදස් විසියාය වෙනකංඉන්ඩයි කල්පනා. එනම් මොකද්දේට කලින් කරන්න වෙන්නේ. මේ සඳහා සූදානමද බලන්න වෙනත් පත්රේක කාටෝන් එකක්. අවසානය ගම් එතනින් ලංකාදේපේ දසගේ කාටෝ න එකෑ. ලට වැටිලයින්න හිට පුජනපති මහින්ද මහතා වලෙන් ගොඩෙන් මොනවා දෝනිි මෙ ආණ්ඩුව මදේවල් කීපයක් දැනට දේලා මොනොවාද ඉනිමගට දැබුණු ආධාරක බැදුම් කරය වෝක් සැගන් බැදුම් කර ගැසට්ටුව ආණ්ඩුව මදී පවත්තියෙනවා තවට්ටිකක් තමයි උඩටෙන් අඩු වෙලා තෙන්න්න කියලා දස සංකයේතුවත් කරනවා හිට පුජනපතිීගේ සූදානමක් ගැන කාටුකේ ඇඳල තියෙනවා. අපි හමමු මේක පුදුමලෝකත් ස.